භූත කරදර අමනුස්ස බලපෑම් ඔය පෙරේත ගඳ වවා ඒ ගෙවල් වලට බලපාන්නේ. අපි හඳුනේ අපි අහලා තියෙනවා දහම් සාහිත්‍යයේ මේ දහමෙහි හැසිරෙන්න දහම විසින් ආරක්ෂා කරනවා කියලා. මේ කාරණාව නේද මේ ප්‍රායෝගිකව ඔබ වහන්සේට ඔව් කියා හැබැයි දෙන්නේ? ඉතින් අර ගෙදර අය තුල මේ මේ පරිසරය ධර්මානුකූලව තියෙන්න ඕනේ. දැන් අපි ගත්තාම සමහර ගෙවල් තියෙනවා ඒවා ගෙවල් වලට ඇතුල් වෙනකොටම පිරිත ගුහාවල් වගේ මිදුලක් තුල තනකොළ වැවිලා කැලේ වගේ මිදුල සුද්ධ කරගන්නේ. ගෙවල් ඇතුළට ගියාම දූවිලි පිරිලා මකුළු දැල් පිරිලා බිත්ති ආසෙ මහා අන්ධකාරයි. එතකොට ගෙයක් දොරක් වුණාට පස්සේ අර ගෙදරට අවුව ටික වැටෙන්න එළිය වැටෙන විදිහට ගෙයක් දොරක ඔබ එවැනි සමහර කාමර දොරවල් දිහා කාමර වලට ගියාම මහා භයංකාර මහා ස්වභාවයක් ගෙවල් දොරවල් වල තියෙනවා. ඉතින් ඒ නිසා නිතර ගෙවල් සුද්ධ පවිත්‍ර කරලා සුවඳ දුම් ටිකක් ඇත්තටම මේ සුවඳ දුම් වලට ගන්න ඔය වර්ග දෙවියන් ආග්‍රහණය කරන දෙවියන් ආස කරන සුවඳ වර්ග ගැන තියෙනවා. ඒක තියෙනවා මේ සංයුත්ත නිකායේ තියෙනවා දෙවිවරු වර්ග ඉන්නවා කියනවා සමහර ගස්වල මල් සුවඳ ආග්‍රහණය කරන දේවතාවරු. ඊළඟට පොතු සුවඳ ආග්‍රහණය කරන මුල් සුවඳ ආග්‍රහණය කරන දේවතා කොටස් ගැන දේශනාවල සඳහන් වෙනවා. ඒ අය මේ මහා දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු නෙමෙයි පොළොව ආශ්‍රිතව ඉන්න උක්ෂ දේවතාවරු ඉන්නවා. ඒ අයත් යම්කිසි පින් ඇති දේවතා කොටස්. එතකොට ඒ දෙවිවරු බොහෝ වෙලාවට මේ සුදු හඳුන් ඊළඟට සුවඳ කොට්ටන් ඒ වගේ ඔය දෙවිවරු ප්‍රිය කරන සුවඳ වර්ග තියෙනවා. ඒව තමයි ඔය සාම්ප්‍රාණ හැටියට සකස් කරනකොට ඒවට විශේෂයෙන් සකස් කරන දේවල් තියෙනවා. දැන් අපි වුණත් ඔය චෛත්‍ය වන්දනා මහා පින්කමක් කරනකොට අපි සුවඳ දුම් පූජාවක් කරනවා. පින්කම චෛත්‍ය වටාම අපි බොහොම ලස්සනට අපි සකස් කරලා තියෙනවා. අපි දෝලාවක් වගේ ලස්සනට සකස් කරලා ඒ මත සුවඳ දුම් කඳක් තියාගෙන අපි හතර දෙනෙක් ජටාවල් බැඳලා ඇත්තටම ඒ අය අපේ පින්කංගොල මේ නිකං ඔය ඇවිද ඇවිද යන හතර දෙනෙක් අල්ලගෙන සුවඳුන් අල්ලනවා නෙමෙයි අපි. ඒ අය ඒ වෙනුවෙන්ම පේ වෙලා දෙන කීපයක් තමන් බොහොම හොඳට පිළිවෙත් රැකලා දින ගණනාවක් ඕන් නිර්මාංශව ඒ අය උතුම් සීලයක් රැකලා ඒ සකස් කරන සුවඳ දුම් ටික පවා ඔවුන් පිරිත් කරනවා. ඒ එතන ඔය සාම්ප්‍රාණික කුඩු වර්ග ඊළඟට සුවඳ එතන කන සුවඳ කොට්ටන් අගිල් ඊළඟට තවත් වෙන විශේෂ සාම්ප්‍රාණි වර්ග තියෙනවා සුදු හඳුන් කුඩු. එතකොට මේ වගේ වර්ග රැසක් එකතු කරලා ඒවා වෙනම පිරිත් කරලා දින ගණනාවක් තිස්සේ ඒ විදිහට තමයි මේ සුවඳ දුම් පූජාවල් අපි කරන්නේ පින්කම් වලදී. අපි හඳුනේ මේ කාරණා මේ විදිහට වතාවත් ඉටු කරද්දී දෙවියන්ගේ ආශිර්වාදයේ ලැබුණු අවස්ථා ප්‍රායෝගිකව ඔබ හන්සලා දැකලා ඇති. ඔව් ඇත්තටම මේ පින්කම් වල මහ පුදුම ආශ්චර්යමත් දේවල් පුදුම රැකවරණයක් තියෙනවා. දැන් අපි ගෙයක් ගැන කතා කරේ. ඉතින් ගෙදරක අර තියෙන මහා මුස්පීන්තු ගතිය නැති වෙන්න නම් ওই ගෙවල් දොරවල් හොඳට සුද්ධ පවිත්‍ර කරලා තියෙන මකුල් දැල් ටික කඩලා ගෙවල් වල බඩු මුට්ටු ටික පිළිවෙලකට මහා ධනවතෙක් වෙන්න ඕනේ නැහැ. මේ සල්ලි තියෙන පුංචි ගේ උනත් පිරිසිදුව බොහොම ලස්සනට තියාගන්න පුළුවන් කියන එක. අපි හඳුනන්නේ ගේ පුංචි වෙච්ච තරමට තමයි වැඩිපුරම පිරිසිදුව තියාගන්න පුළුවන්. පිරිසිදුව තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමහරවිට තියෙන බලා ඉතින් අපේ ගෙවල් අපි තියෙන බඩු මුට්ටු අපි පරණද අලුද්ද කියන එක නෙමෙයි තියෙන්නේ. ගේක ඉතින් ඒ නිසා ගේ ඔය තියෙන අහුමුළු වලට ඔය සුවඳුන් ටිකක් අල්ලලා එහෙම වෙනකොට ඔය අහිමුළු වල බොහෝ වෙලාවට ඔය තිරෝකුඩ සූත්‍රය සඳහන් වෙනවා. සමහර දරුණු අමනුෂ්‍යව හැංගෙන්න තැන් හොයාගන්නේ එක්ක දොර මුල්ලේ කියනවා. එක්කෝ බිත්ති ආසේ එක්කෝ බිත්තියෙන් එහා පැත්තේ අඳුරු තැනක ඒ වගේ තැන්වල තමයි කියනවා මිය පරලොවගේ ඥාති ප්‍රේතයන් තමන්ගේ පැරණි ගෙවල් දොරවල් හොයාගෙන ඇවිල්ලා ඔවුන් හැංගෙන්න තැන් හොයාගන්න ඒ වගේ තැන්වල කියන. ඉතින් ඒ නිසා එහෙම කාලයක් යනකොට අර ගෙවලුත් අපිරිසිදු ඉන්න පිරිසත් ඒ වගේ සමහරු කිසිම පිළිවෙලක් නැහැ පිරිසිදුකමක් නැහැ සමහරට දවස් ගානකින් නාන්නේ නැහැ. එතකොට ඒ වගේ එහි අර අමනුෂ්‍ය බලපෑම් වලට ලක් වෙන පුද්ගලයන්ගේ ස්වභාවය වගේ ඔවුනුත් අර අමනුෂ්‍යෝ විදිහටම තමයි ජීවත් වෙන්න පුරුදු වෙන්නේ කාලයක් යනකොට. ඒ නිසා මේ පිරිසිදුකම ගෙවල් දොරවල් වල හොඳට මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා බුදුන් ඇඳලා පිරිත් ටිකක් කියලා ඒ විදිහට ජීවත් වෙන නිවෙස් වල හොඳට පේනවා ගෙවල් දොරවල් වල තියෙන හර ශාන්ත භාවය. ඒ තියෙන ආකර්ෂණය දෙවිවරුන්ගේ පවා ඒ තියෙන ආකර්ෂණයකට ලක් වෙනව. ඉතින් ඒ නිසා ඔබ ලෝකෙ කොහේ හිටිය මං හිතන්නේ විදේශ රටක ඉන්න කෙනෙකුට පවා සමහර අය අපිට කියනවානේ හාඳුනේ අපිට සමහරවයි සෞදි වගේ ගත්තාම බුදු පිළිමයක් තියාගන්න නැහැ. බුදු පිළිමේ නැති වුණාට කමක් නැහැ ඔබ ඉන්න කාමරේ ඉඳගෙන ඔබට බුදුන් අඳින්න පුළුවන්.
සමහරුන්ට මේ මල් පූජ කරලා අපහම් පත්තු කරලා ඒව කරන්න බෑ ඒ රටවල්වල. හැබැයි ඔබට ඇඳේ ඉඳන් හරි බුදුගුණ ටික සිහි කරලා පිරිත් ටිකක් කියලා බුදුන් වන්දනා කරලා තුනුරුවන් ගුණ සිහි කරලා නිදා ගන්න පුළුවන්. ඒ නිසා තමන් ඉන්න තැන තමන්ට තියෙන අඩුම පහසුකමෙන් හරි ඔබ ඒ වතාවත්වල යෙදෙනවා නම් ඔබට එතන ඉඳන් පියවරෙන් පියවර ඉදිරියට යා ගන්න පුළුවන්කම තියෙනවා. අපේ හඳුරු හොඳ තැනකට මේ දහම් සාකච්ඡාව ගෙනාව. ඒ තමයි දැන් අපේ බොහෝ ප්‍රේක්ෂකයින් ඉන්නේ අපේ මව්බිමින් ඈත ඉන්න අය. ඔබට ඒ නිසාම මේ ප්‍රශ්නයක් තියෙනට පුළුවන්. අපිට ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට විදිහක් නැහැ. පූජනීය වස්තුන් වහන්සේලා දකින්නට අපිට සජීවී අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙම තනි වුණු අපිට කොහොමද මේ ධම්මේ හැසිරෙන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන්. එහෙම අවස්ථාවක අර ඔබ වහන්සේ කිව්වා වගේම බුදු පිළිමයක් වුණත් නැතත් තමන්ට පුළුවන් නම් මේ ධාතුන් වහන්සේ නමකට තමයි මේ වන්දනා කරන්න කියන සිතුවිල්ල ප්‍රබලයිද අපේ හඳුරන්නේ? ඔව්, ඒත් එක්ක මට තවත් එක පුංචි අදහසක් ආවා. ඒ තමයි ඔබට දැන් අපි හොරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ තුල අපි කේශ ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා සැදැහැවතුන්ට දැක බලා වන්දනා කරගන්න අපි අවස්ථාව සලසලා දෙනවා. එහෙමයි. ඒ වගේම ඔබට ඉදිරි වෙසක් පොසොන් ඇසල කාලයක හරි වෙනම විශේෂ පින්කමක් වෙනුවෙන් හරි මං හිතන්නේ බොහෝ වෙලාවට බොහෝ මැද පෙරදිග රටවල් වේවා, යුරෝප් රටවල් වේවා, බොහෝ තානාපති කාර්යාල මාර්ගෙන් බොහෝ පින්කම් කෙරෙනු. එහෙමයි. ඔබට ඒ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරගන්න එවැනි පින්කමක් ඔබට ලෝකේ එකතු වෙලා සංවිධානය කරන්න පුළුවන් නම් බොහොම ගෞරවාන්විතව නිකන් ඒක තානාපති කාර්යාල මාර්ගයෙන් බොහොම ගෞරවාන්විතව ඒ කටයුත්ත කෙරෙනවා නම් ඒ ගෞරවාන්විතව අපි කලම් ටෙලිවිෂන් ආයතනයත් එක්ක එකතු වෙලා ඔබට ඔබේ රටට ඒ උතුම් ධාතුන් වහන්සේලා වඩම්මලා තානාපති කාර්යාලයක හරි දින දෙකක් හරි ඔබට ඒ ධාතුන් වහන්සේලා වන්දනා කරගන්නේ අවස්ථාව අපිට සලසලා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව, ඒ කටයුතු, ඒ පින්කම බොහොම ගෞරවාන්විතව සංවිධානය වෙන්නට ඕනේ. එහෙම නැතුව අපි මේ බෑග් එක අංගගෙන ඇවිල්ලා එහෙම මේ බණට එන විදිහට එහෙම ධාතුන් වහන්සේලාට අගෞරව වෙන විදිහට අපි කොහොමද ධාතුන් වහන්සේලා ගෙනහල්ලා වන්දනා කරන එහෙම කටයුතු වලට යොමු වෙන්නේ? නමුත් දැන් අපි දන්නවා දැන් සමහරලාවට අපිට ඒ වගේ ධාතු වන්දනා පින්කම් වල දැන් අපි සූදානම් වෙන ඉදිරියේ විදේශ රටකින් ලංකාවට පූජනීය සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවට වඩම්මලා වෙසක් කාලයේ වෙනුවෙන් ධාතුන් වහන්සේලා වන්දනා කරන පින්කමක් අපි සංවිධානය කරගෙන යනවා. ඉතින් ඒ වගේ කටයුතු වලදී පවා අපි රාජ්‍ය මට්ටමේ බොහොම ගෞරවාන්විතව තමයි මේ මහා පින්කම් සංවිධානය කරන්නේ. අපේ හඳුනේ මට එතනදිම ඔබ වහන්සේකින් විමසන්නට කැමති මේ කාරණාවත් එක්ක අපි තවත් කෙනෙකුගේ එමත් නැත්නම් තමන්ගේ හිතේ තිබෙන්නා වූ ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්නටයි මේ වගේ වන්දනාවකට සහ බුදුන් වහන්සේ ජීවමානව දකින්නාසේ කියලා හිතාගෙන මේ පින්කම් වලට සහභාගී වන්නේ. එවැනි පින්කමක් කෙනෙක් සංවිධානය කරනවා නම් ඒ අයට මොන වගේ කුසලානිසංස ලැබෙනවද අපේ හඳුනේ? ඔව්, ඇත්තටම මං හිතන් දැන් අපේ ධාතු වන්දනා පින්කම්ම ගත්තත් දැන් අපි දැක්ක ගිය අවුරුද්දේ පිරිස ලංකාවේ නොයේ පළාත්වලින් සමහර වයසක අම්මලා පැය ගණන් සමහරු පයින් එන්නේ එක්ක පෝලිං වල හිටගෙන කලින් දවසේ ඇවිල්ලා රෑ මේ තමන්ට ඉස්සල්ලාම ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පෙන්නන්නේ සෙනසුරාදා සිකුරාදා හවසේ ඉඳන් ඇවිල්ලා මේ පෝලිමේ ඉස්සරහා එතන බිම නිදා ගන්නවා. එතකොට අපිට පේනවා මේ මිනිස්සු මෙච්චර කැපවීමක් කරන්නේ මොකටද? සද්ධාව නිසා. එතකොට ඒ අය ධාතුන් වහන්සේලා ඇස් දෙකෙන් දකිනවා කියන්නේ අනේ අපි බුදුරජාණන් වහන්සේව දැක්කා වගේ අපි ධාතුන් වහන්සේලා දැකගත්තා කියලා අප්‍රමාණ සද්ධාවකින් මේ මිනිස්සුන්ගේ හිතේ සද්ධාව වර්ධනය කරගෙන උන් පිටත් වෙලා යන්නේ. එතකොට මේ ධාතු වන්දනා පින්කමක දැන් අපි ගිය වතාවේ අපිට පාන්දර 3 4 වෙනකන් ඒ පිරිස සැදැහැවතුන් වැළ නොකැඩි විශාල පිරිසක් දින 3ම ධාතුන් වහන්සේලා වන්දනා කරන්න හොරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානට පැමිණුණා. එහෙමයි. අපි දන්නා මෙවරත් විශාල පිරිසක් ධාතු වන්දනා පින්කමට පැමිණෙනවා. මොකද අපි ඒ සියලු දෙනාට මොකද අන්තිම අපි සමන් 12න් පස්සේ පෙන්වන්නේ නැහැ කියලා එකපාරට අපි 12ට මේ ගේට්ටු වහලා ඉන්න පිරිස යවන්නේ නැහැ. අපිට කොච්චර වෙහෙස තිබුණත් ඒ හැමෝටම වන්දනා කරගෙන ඊළඟට අපි මේ පොලිසිය හමුදාව යොදවලා තල්ලු කර කර මිනිස්සු එහෙම යවන්නේ නැහැ. මොකද අපේ පොලිසියේ හරි ඒ හමුදාවේ හරි රණවිරුවන්ගේ අපි සහයෝගය අපේ මේ පහ පින්කමට අපි ලබා ගන්නවා. හැබැයි ඒන වාහන හසුරව ගන්න පිරිස ආරාම භූමියට ඇතුල් වීමේදී ඔවුන්ට ඒ පහසුකම් සලස්සන්න තමයි ඔවුන් යොදව ගන්න.
ඒ අරන්න ධාතුන් වහන්සේලා වන්දනා කරන භූමියේදී බොහොම සද්ධාවෙන් පිළිවලින් ඒ අය මල් අරගෙන එනකොට අපි ඇතුල් වෙන තැන ඉඳන්ම ටිකට් අත්වලට සුවඳ පැන් අපි දීලා මල් ටික දීලා බොහොම ගෞරවාන්විත ඔවුන්ට ධාතුන් වහන්සේලා වන්දනා කරගෙන යන්න පරිසරය සකස් කළ දෙනවා. ඉතින් දහස් ගාණක් දැන් දවසකට විශාල පිරිසක් පෝලිමේ ඇවිල්ලා එක පෙළට මේ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරගෙන යනවා. එතකොට මේ වගේ දසදහස් ගාණක් ධාතුන් වහන්සේලා දැකලා හිතේ සද්ධාව ඇති කරගත්තා කියන්නේ ඒකට මුල් වෙච්ච ඒ පරිසරය සකස් කරපු සියලු දෙනාට කොච්චර පිනක් රැස් වෙනවදනේ. අපේ හඳුන්නේ එතනදිම අවසන් ප්‍රශ්නේ මේ ඒ සම්බන්ධයෙන් මං අහන ධාතු වන්දනාවකට සහභාගී වෙන විට එහෙමත් නැත්නම් මේ වගේ මහා පින්කමකට සහභාගී වෙනවා නම් අපිත් ශ්‍රද්ධාවක් ඇතිව යම්කිසි පිළිවෙත් පිරිය යුතුයි. මොනවද ඒ පිළිවෙත් පිළිබඳව අපි දැනගන්නට කැමතියි? අර්ථාන්විත වන්දනාවකට සහභාගී වෙනවා නම් ඔව් ඇත්තටම අපි දැක්කා සමහර දැන් ඔය වෙසක් පොසොන් කාලවල අපි ඔය ලංකාවේ ප්‍රධාන කොළඹ පවත්වන වෙසක් කලාප තියෙනවා. අපිත් ඒවට ගිහිලා තිනවා පින්කම් වලට බණට. හැබැයි අපිත් පැත්තක ඉඳන් බලාගෙන ඉන්නකොට අපි දකිනවා ඒ වෙසක් කලාපවල මේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න එනවා නෙමෙයි බොහෝ වෙලාවට. එනවා ඒ අර එන පිරිසකින් 100ට 20ක් 25ක් වගේ පිරිසක් තමයි ධාතුන් වහන්සේලා වඳින්න එන්නේ. අනිත් අය ඔය කූඩු බලන්න, තොරම් බලන්න, දන්සැල් වලට ඔය යන එනකොට ඔය රවුම යනකොට තමයි යන්න අර අතනත් මෙහෙම එකකුත් තියෙනවා කියලා පෝලිමේ එන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට ධාතුන් වහන්සේලා වඳින්න එනකොට මගදී රෙදි අන්දලා ඇතුළට එවන්නේ. එහෙමයි. කියන්නේ රෙදි බාගෙට රෙදි නැතුව එන්නේ ධාතුන් වහන්සේලා ළඟට එනකොට සුදු රෙදි අන්දලා එතනට ගන්න ඕනේ. ඉතින් එවැනි තත්ත්වයක් අපි බොහෝ වෙසක් කලාපවල කොළඹ ওই පින්කම් වල අපි දකින්න ලැබෙනවා. හැබැයි අපි දන්නවා දැන් අපි ඔය හොරණ කරපු අපේ පින්කම වේවා මොකද එතනට එන්නේ මේ තොරම් බලන්නවත් කූඩු බලන්නවත් වෙන මොනවා සැනකෙලියක් බලන්න එනවා නෙමෙයි. එන්නෙම ධාතුන් වහන්සේලා දකින්න මේ පින්කමටමයි එන්නේ. ඒ නිසා හැමෝම සුදු වතින් සැරසීලා ඇත්තටම චේතනාව තුලයි අපි අමුතුවෙන් කියන්න ඕනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්න යනවා කියන චේතනාව අපිට තියෙනවා නම් මහරහතන් වහන්සේලාද දෑසින් දකින්න යනවා කියන මේ සද්ධාව හිතේ ඇති කරගෙන නම් මේ ගමන පිටත් වෙන්නේ. ඔබ ඒ සඳහා සූදානම් වෙන්නේ යම්සේද ඒ වගේ සද්ධාවකින් සුවඳ මල් අරගෙන සමහරු පියවරෙන් පියවර බුදුගුණ කිය කිය. එහෙමයි. අපි දැක්කා ඒන පිරිස මේ පෝලිමේදිවත් එක බොහෝ අය කවුරුත් එක්ක කතාවක් නැහැ මල් ටික අතේ තියාගෙන සමහරු මල් ටික නළලට තියාගෙන අත් දෙක ඒ ඈත ඉඳන්ම බුදුගුණම එක දිගට බුදුගුණ කිය කිය තමයි එතනට එන්නේ. එතකොට පේනවා මේ පිරිසගේ හිතේ මොනතරම් සද්ධාවකින්ද මේ ධාතුන් වහන්සේලා වැඳපු දා ගන්න ඉතින්නේ. ඒ සද්ධාව ඇති කරවීම එක පැත්තකින් අපිට මහ විශාල පිනක්. ඒ නිසා ඒ විදිහට ඇවිල්ලා ගෞරවාන්විතව සද්ධාවෙන් බොහොම පිළිවෙතකින් තමන් පෙළ ගැහිලා ගෞරවාන්විතව සිල්වත් ගුණවත් ඒ වෙනුවෙන් පේ වෙලා ඇවිල්ලා ධාතුන් වහන්සේලා වන්දනා කරගෙන යෑම තුළ ඒ ගමනෙත් පීවරක් පීවරක් පාසා මහ විශාල පිනක් රැස් වෙනවා. අර්ථාන්විත ධාතු වන්දනාවකට සහභාගී වන්නට එය සැබෑ පිනක් ලෙසින් ඔබට අනුමෝදන් කරගන්නට අවශ්‍ය කරන්නා වූ දහම් මඟ තමයි අපේ හඳුරු අපට බොහොම සරලව කියා දුන්නේ. අපි පුංචි විරාමයක් ගන්නට සූදානම් වන්නේ. විරාමයට පෙර අපි මතක් කරන්න කැමති අද මේ දහම් සාකච්ඡාව ධර්ම දානයක් ලෙසින් ලෝකයට බෙදා දීම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අනුරාධපුර පදිංචි ජෝර්දානීය සේවයේ හිණියුතු එල්.ජී. රෝහිණී පෙරේරා මහත්මිය. ඒ පිළිබඳව අපි වැතිසිතින් යුතුව මතක් කර සිටිනවා. ඒ වගේම තමයි ඔබටත් පුළුවන් මේ වේදල්ල දහම් සාකච්ඡාව විඩුවෙන් වැතිපර දායකත්වයේ ලබාගෙන ලෝකයේ සිටිනා වූ සියලුම දෙනාට මේ දහම් සාකච්ඡාව සජීවීව නරඹන්නට අවකාශ උදා කර දෙන්නට සහ එවිටින් බැතිබර දායකත්වයේ ලබා ගන්න එවිටින් අපිට කතා කරන්න පුළුවන් අපේ දුරකථන අංකය ඔබට තිරේ දිස්සෙනවා. ඔබට පහසු නම් ඒ දුරකථන අංකය ඉක්මනින්ම සටහන් කරගන්න. දුරකථන අංකය තමයි 0094 112 516 හය. ඒ වගේම තමයි 0094 703 999 702 කියන දුරකථන අංකයටත් ඔබට පුළුවන් කතා කරන්න. කතා කරලා ඒ දායකත්වයක් වෙන් කරවා ගන්නට මම නැවතත් මතක් කරන්නම් අපේ දුරකථන අංක 0094 703 999 702 කියන දුරකථන අංකයටත් 0094 112 516 686 කියන දුරකථන අංකයටත් කතා කරලා ඔබටත් පුළුවන් විදල දහම් සාකච්ඡාව වෙනුවෙන් දායකත්වයක් බාර ගන්නට. අපි පුංචි විරාමයක් අරගෙන නැවතත් මේ දහම් සාකච්ඡාවේදී හමුවෙමු.